මාධ්‍යට අසත්‍ය ප්‍රකාශ නොකරන ලෙස බැඳුම් කර වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට අද අවවාද කළා. ඒ ඔහුවද සාක්ෂි දීම සඳහා කොමිසමට පැමිණි අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන මහතා අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔහු මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කෙරුණා. එම ප්‍රකාශයෙන් මන්ත්‍රීවරයා පවසා තිබුණේ බැඳුම් කර ගනුදෙනු පිළිබඳව ජනාධිපති කොමිසමට තමන් වාර්තාවක් යැවූ බවයි. නමුත් එම ප්‍රකාශය කරන අවස්ථාවේ එවැනි වාර්තාවක් කොමිසමට යවා නොමැති බවත් එය අද උදෑසන ලැබී ඇති බවත් සාක්ෂි විමසීමේදී අනාවරණ වුණා. ඒ අනුව ජනාධිපති කොමිසම බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේ මාධ්‍යයට වැරදි ප්‍රකාශ නොකරන ලෙසයි. අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුලද ලිවේරා මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ ගුණවර්ධන මහතා කරුණු හතරක් පිළිබඳව අවධානය යොමු කළා. ඔහු ඉල්ලා සිටියේ ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස ලංකා බැංකුව තවත් ප්‍රාථමික ගැනුම්කරුවෙකු වන පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම වෙනුවෙන් ලන්සු ඉදිරිපත් කිරීම, සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇති පාඩුව හා පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම හා අරමුදල අතර සම්බන්ධතාව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරන ලෙසයි. පොලේ අනුපාත ඉහළ යාම සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම මාස 21ක් තුල රුපියල් මිලියන 12,890ක ලාභයක් ඉපයීම පිළිබඳවද සෙවිය යුතු බව ඔහු කියා සිටියා. මේ අතර මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඒවක අතිරේක අධිකාරීවරිය වූ යුඑල් මුතුකුල මහත්මියද අද සාක්ෂි දුන්නා. ඇය කියා සිටියේ බැඳුම් කර වෙන්දේසියෙන් පසුව මහ බැංකුව හා ප්‍රාථමික ගැනුම්කරුවන් අතර සාකච්ඡාවක් පැවත්වෙන බවයි. ප්‍රශ්නගත බැඳුම් කර ගනුදෙනුව සිදුවීමෙන් පසුව එම රැස්වීමට මුදල් අමාත්‍යවරයා සහභාගී වූ බව මුතුගල මහත්මිය අනාවරණ කළා. ඇය පැවසුවේ මෙය ඊට පෙර සිදු නොවූ අසාමාන්‍ය සිද්ධියක් බවයි. මීට අමතරව වෙන්දේසිය පැවති කාල සීමාවේ එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි බව ඇයද තහවුරු කළා. බන්දුල ගුණවර්ධන මහතාගේ සාක්ෂි විමසීමේදී ගහු කොමිසම අවධාරණය කළේ අදාළ බැඳුම් කර සිද්ධියට සම්බන්ධව මාධ්‍ය වෙත නිකුත් කරන ඇතැම් ප්‍රකාශයන්ගෙන් 50%ක් නිවැරදි නොවන බැවින් එම ප්‍රකාශයන් හරහා කොමිසමේ වැඩ කටයුතු වලට බාධාවක් සිදුවන බවයි. මීට අමතරව එම ප්‍රකාශයන් හමුවේ මෙම කොමිසමේ විශ්වාසනීයභාවයට හානියක් සිදු නොවීමට වග බලාගත යුතු බව කොමිසම වැඩි දුරටත් අවධාරණය කළා. මම බැඳුම් කර විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම පරිශ්‍රයේ සිට සුල්ෆික් ෆර්සාන් නිවුස් ෆස්ට් වෙනුවෙන්.